චක්කංච පටිච්ච රූපේච උපජ්ජති චක්හු විඤ්ඥාණන් තින්නම් සංගති පස්සෝ කියනතිෙන ස්වාමිනි තින්නම් සංගති පස්සෝ ගටි තුනටති චක්ංච රූපේ ටක්ු විඤ්ඥාණන් තුන තියෙනවා පටිට වනාම තුනක් එෙනවා ටක්කංච රූපේට ටක් ු ්ඥාණන් තුන ගති තුන තම එකට ස්පර්ශ වෙන්න තුනක්ම එකට ස්පර්සයෙනෝ දෙකක් ස්පර්ස වෙන්න බෑ ද සංගතිකයන්නේ සම්දය බිහිවෙන ගතිතුන සංගතිකයන සම්මුදය බහි වන්නට උපකාරක් ගතිතුමා සම්පස්ස ජාවේදනාවක් ඇතිවෙනවා. ඒත් සම්දය උපදිින්න වේදනාවක් උපරිනෝ. සම්පස්ස ජාවේදනා ජනිතයන වේදනා. ඒ අනුව වේදනාවට අපි ටන්නාවක් ඇටවෙන. ටන්නාම නිසා උපාධානය සිද්ධ වන. අරහතුන් වන් සවසරයි උබවහන්සේ කිය දුන්නු මේ දේවල් ඳම තේරුම් ගිය බාන්සර ගොඩා දෙපානමුමන් ගැන උපහන්සටමගේ ගවුරු පුුත කරනවා මට යවුණනත් සතකමට නට ුද්ධානුස්සතිය ගැන ට හරි අවබෝධයක් ලැබෙන බව උදුරාධමන අනුස්්‍රතිය. නිබ්බිඩාය නන්ඳින් පඥාටි. විරාගාය රාගම් පජහටි. නිරෝදාය ක්‍රෝධගැහීම නවත්තල සමුරයම් පජාතිී. පටි නිශ්සාගාය බැම්ම ලෙහෙනවා උපාදාානයින් විදෙනවා. සබ්භ උපදිී පජාටි. බව උදුරාදමන්නට මුල බවගැන්නේ මුල. මේ රාග මුල් බැහැල තියෙන්න මේ රාගමුල දේශමුල මෝමෑ ඇටට ඔබේ මනවූමකයි. එතකොට මේ මුල ගලවන්න මෙන්න මේක කරන්න ඕන නිබ්බිඩාය නන්දීම් පජාති. විිරාගාය රාගම් පජාති නිරෝධය රෝධගැීම නවත්තල සමුදයම් පජාති පටි නිසා ගාය සබභ ූපධී පජාති සියලූ උපාධානයන්ගේ ඉටන් දහස් කරගන්න. එකයි පුද්ධානුසතිය. බව දුරාදමන අනුස්සතිය බෞද්ධරාදමන අනිුස්සවතිය ඇටියට අද ඉතිවිසව ගාථාව කියනවා බුදු කන ගයනා ඒක වැඩක් නෑ ඒ බුදධ අනුස්සවතිය ධනගන්න නැති බුද්ගල අපි දරුවක් අපේ ඟටැවිල්ලා වැදල අනකොට ම පුරදුය තින බදුසරණය කියන්න බුදුසරණය කියන පුරුදු වෙලා තියෙනවා. ඕ බව උදුරාදමන ධර්මය තමා බුද්ධර්මය. මේ බව උදුරා දමන ධර්මයයි බුද් ධර්මය තවා මට ප්‍රහ්න අත්තිය අවවහන් හෙර කියන්ට මට මේ ධර්මේ අවහෝත කරන්න මුොහු මමාගේ බන්ධන් අවුරෝද්ජකක් පීරිය කරනවා ධර්මය අආවෝධ කරගැද. ඒ උහට මේ අර අලක් කොලේ වතුර තැවරෙන්න්නතුවාවාගේ වතු මේ අහලඉවරට මට මේ මතක හිටින්නේ. එකක්කත් මතක තියාගන්න ඕනි නෑ උපාසකම්ම ඕන වෙන්නේ වර්තමාන මොහොටේ තමන්ගේ ඇහැටකණට නාසයට දිවටක අහයටමන්නට අරමුණුවන අරුණ භාවිතා කළ යුතුද බැහැර කළ යුතුද. බැහැර කළ යුටටේ කුසලේ වඩා වර්නනය වනදේ භාවිතා කල යුෙ. මේ අකුසලේ වඩාවර්ධනය වන දේ බැහර කළ යුතුයි කුසලේ වඩාවර්ධනය වන දේ භාවිතයට ගත යුතුයි. ඒකද හෙරුම්ගත් තනම් මේ සතිය ඉඳලා ඒ ඇති. එතකොට ඒ අකුසලේ වඩාවර්ධනය වන දෙයක් හිතට වර්තමානමෝතය ආවනං ඒ වර්ධමානමෝටෙම ඒකෙන් මිඩී නිදහස්සෙන්න්න දැ ගණ්ඩුවු. ඒක මිඩී නිඩාස්වෙන්න ඔය සතරකම ටහන් කළහාම හරි. අන්න ඒ ටික තේරුගත් තනන් ඒ ඇති මේ කියපු මේ සතිය තුළ කියපු සූත්‍ර ධර්මා අරවා මාග්‍රීපාද වැල් මොකොත්ත ඔන්න. ටේර ඔය මොකක්කත් මටකටියයාගන්නත්ත එපා ලියාගන්නත් එපා ඒක මතකතියාගන්න ඕනේ ලියගන්න ඕන කවුරු හරි ධර්මය දේශනා කරන්න හදෙනවන. මකපද ලබන්න හදෙනවානම්. ඒක්ත් දියාගන්න තවනෑ මතක තියාගන්න තෝනෑ කට පාඩ කරන්න න්නෑ මොකකත් වන්න හැබැයි පච්චුපපන්න අංච යෝදම්මෝ තත්ව තත්ව විපස්සති තේරුම් ගඩුවන් වර්තමා පච්චුපන්න කියන වර්තමානු මෝද තමන්ගේ හිතට අරුණුවන අරමුන් දම්ම එතැන එතනදිම ඒ වැරදිලයක් නම් තත්ත තත්ව විපස්සති පස්සනාව මරානුසති බුද්ධාන උත්සති වඩලා මෙතාානුසති අසුමාන ත්සති වඩලා මරානුසසි ුද්ධාන ත්සති වඩලා එකෙන් වෙෙන් වෙන්දුවන. වී පස්සති කියන්නේ වචන හතර. බැරදිටේ මෙංකර කර ප්‍රාණය කළ අස් කරනු. වී පස්සති වචන හතරක් එකට ඇඩලා තියෙන්. වැරදිටේ මෙංකර කර ප්‍රාණය කල් අස් කරනවා. තියවා මේ වන කියන්ද ලෑත්වෙනකොට මට මොකට මේ මයික කාරියට කියියගෙන කතා කරන්න වන ලතුන වඩගිනිව කටම අයනවා කැස්සක් කියනවා කැෑස්සක් කියනවා තද කැස්සක් ඇතගොට නතර කරන්න වැල කැස්සක් කිය නද මේ වෙලාවෙ නන්නෑ අයි මේ වඩගින්න කියලා කටය හෑනොයි යනවා එතකොට මට නිවා උළුවට මොකද අමාරුවක් වෙන ඔියම් බැත්ක නිපනිය නවාගේ වෙනවා ඒ මක දරහන්ස මට හරියට තේරෙන්නෑ උපාතකම් මුණවා කියනවාද කිව් ඇට කියන මට මේ ආ්ඩ ැවට බණහන්න ලැත්තිවෙන කොටම පොතක් කියන්න ලැහැත්වෙන කොට ඕ හොලුවට මොක ද වෙනවා විශල කැස්සක් කියෙන අතර රන්න වැල ඕ ඒවා උපාසකම්ම මේ සංසාරය පුරුදුකරපු කර්මාවරණ. ඒවත් මේ සතරකමටහන් නිවැරදිව කරන මනං අර කමාකරගන්න වනං අර පරම්මයිට්්‍යය පතුරෝනවනන් දම්මානු දම්ම පටිපදාව කියන්න මේ සතරකම ටාන් කරනවාවනම් සුමානයක් දෙකක් ඇතුළට ඔය සියල්ලෙන් මිටී නිදහස් වන්න පොත් කියවන්න ඕනෙත් නෑ මේ අරවාමයකරයන්නත් ඕන්න මේක දැන් ටේරුම් අරගෙන මේක භාවිතයට ගන්න ගෙටර කියිය දවශී නම් අදඉතා එච්චරයිස ම්.